අම්පාර එච්.එම්. වීරසිංහ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු වැඩසටහනේදී විදේශ රැකියා අවස්ථා උදාකර දීම මෙන්ම කම්කරු ගැටලුවලට විසඳුම් ලබා දීම සම්බන්ධයෙන් දැනුවත් කෙරුණා. රැකියා බැංකු සඳහා ලියාපදිංචි කිරීම, පුහුණු වැඩමුළු ආදියද ජයගම ශ්‍රී ලංකා වැඩපිළිවෙලට ඇතුළත්. ස්මාර්ට් යූත් වැඩසටහන යටතේ එක් දිස්ත්‍රික්කයකින් තරුණ තරුණියන් 500කට විදේශ රැකියා ඉලක්ක කරගත් වෘත්තීය පුහුණුව නොමිලේ ලබා දීම සිදු කෙරෙනවා. මේ සඳහා ජනාධිපති අරමුදල අනුග්‍රහය ලබා දෙනවා. ඒ අනුව ජනාධිපති අරමුදලෙන් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 1.5ක් ශ්‍රම වාසනා අරමුදල මගින් අඩුවාදායම් ලාභී ශ්‍රමිකයින්ගේ දරුවන්ට පාසල් උපකරණ ලබා දීමද අද සිදු කෙරෙනවා. මිනිස්සු මැරුණා. මේ මිනිස්සු මැරිච්ච වෙලාවේ පෝලිං වල විප්ලව කරන අපි හැබැයි විප්ලවවාදී නම් අපි මොකක්ද කරන්න ඕන? මේ මිනිස්සු මැරෙන එක නවත්ත ගන්න එක. අභියෝග බාරගත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සහ මේ වීරසිංහ මන්ත්‍රීතුමාලා ඇතුළු මන්ත්‍රී කණ්ඩායම් තමයි. ඒ සැබෑ මිනිස්සුන්ගේ දුක දැකලා, වේදනාව දැකලා, මැරෙනව දැකලා අභියෝග බාරගත්. හැබැයි මිනිස්සුන්ට ආදරේ නැති අය, මිනිස්සු මැරෙනකොට ඒක බලාගෙන හිටපු අය, මිනිස්සු මැරෙන්න රටට සල්ලි එවන්න එපා කියපු අය ඇත්තටම විප්ලවවාදීන්ද? මේ අතර මීට සමගාමීව විදේශ රැකියා ශ්‍රේෂ්ඨයට දැනුවත් මාධ්‍ය ප්‍රවේශයක් යන මැයින් අම්පාර දිස්ත්‍රික් ජනමාධ්‍ය වේදීන් සඳහා වැඩසටහනක්ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.